ජනතා විමුක්ති පෙරමුණ පහුගිය කාලේ පුරාම ඔවුන් වෙනස් විකල්ප ක්‍රියාමාර්ග අරහා තමයි වැඩ කරන්නේ. ඒක විද්‍යාත්මකව ක්‍රමවේදයකින් කරන්නේ. ඒ පත්කරන උදවිය පිළිබඳව විනිවිදභාවයකින් ඒ පත්වීම් කරන්නේ කියන එක තමයි ඔවුන් මේ මැතිවරණය තුලත් ජනතාවට ඉදිරිපත් කළේ. නමුත් රාජ්‍ය සේවයේ සුදුසු අයට දක්ෂතා තියෙන අයට ඒ අවස්ථාව ලැබෙන්නේ නැතුව තමන්ගේ ඡන්ද ව්‍යාපාරයේදී තමන්ට උදව් කර තමන්ට උපකාර කරපු අයට අද ඒ තනතුරු ලබා දීලා තිබේ. ඒක තුල රාජ්‍ය සේවයේ විශාල කලකිරීමකට අද පත් වෙලා ඉන්නේ. මොකද රාජ්‍ය සේවයේ ඉඳගෙන හිටියා ජනතා විමුක්ති පෙරමුණ බලයට පත් වුණාම අර සම්ප්‍රදායික දේශපාලන පක්ෂ අනුගමනයේ ක්‍රමයේ වෙනුවට රාජ්‍ය සේවයේ තුල ඉන්න දක්ෂතා අධ්‍යක්ීම් තිබෙන ශේෂ්ඨත්වයේ තිබෙන ඒ උදවියට ඉදිරියට යන්න අවස්ථාව ලැබෙයි කියලා තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙමින් හිටියේ. නමුත් එහෙම දෙයක් උනේ නැහැ. අර ජනතා විමුක්ති පෙරමුණ පෞගිය කාලේ මේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට කරපු චෝදනාව ඒ ඔවුන් කියපු දේවල් නැවත ඔවුන් බලයට ඒක වෙනස් නොවි ඔවුනුත් දැන් අද ඒ දේ ක්‍රියාත්මක කරගෙන යනවයි කියන එක අද රාජ්‍ය සේවය මනාව තීරුම් අරගෙන තිබෙනවා. ඉදිරියේදී මේ පිළිබඳව අරපතල අර්බුදකාරී තත්ත්වයක් රාජ්‍ය සේවය තුළ පැන නැගෙන්න තිබෙන ඉඩකඩ ඉතාම වැඩි කියන එක මම කියන්න කැමතියි. එහෙම වෙන්නේ මොකක් ඉඳවත් නෙමෙයි. ඔවුන් ඡන්දය ලබා දුන්නේ රාජ්‍ය සේවයේ දේශපාලනකරණයෙන් තොර වෙන්න ඕනේ කියන අදහස. රාජ්‍ය සේවයේ ස්වාධීනව වෙන්න ඕනේ කියන අදහස. රාජ්‍ය සේවයේ තුල දක්ෂතා තිබෙන ජේෂ්ඨත්වයේ උඩ ඉදිරියට යන්න පුළුවන් අවස්ථාව හදලා දෙන්න ඕනේ කියන අදහස උඩ තමයි රාජ්‍ය සේවය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වුණේ.